මේ විරාම කාලයේදී අපි බලාගෙන හිටියන ඔබ දැක්ක අපේ මේ නුගසෙවන වැඩසටහන් වැඩමුළු පිළිබඳව අවුරුදු 23ක් පිරීමේ නිමිත්තෙන් නුගසෙවනට වැඩමුළු මාලාවක් සංවිධානය කරලා තියෙනවා. ඔබ දන්නවා මේ වෙනකොට ඊළඟ වැඩමුළුව ජූලි මාසේ 8 වෙනිදා කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් උදේ 8 ඉඳන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබට මේ සඳහා ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී මනාලියන් දැක්මත් මනාලියන් හැඩ ගැන්වීම සහ ඒ වගේම මුදල් තෑගි සහතිකපත් ඒ හැමෝටම ලැබෙනවා. ඒ වගේමයි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මගින් මේ ස්වයං රැකියා කරන අයට මඟ පෙන්වීම, රූපලාවන්‍ය, යොම් පියොම්, එකීම කී නොකී හැමදේම මේ වැඩමුළුවේදී ඔබට අත්විඳින්න අවස්ථාව තියෙනවා. සියලු දේ නොමිලේ තමයි තියෙන්නේ. ඉතින් මතක් කරන්නම් දවස ජූලි මාසේ 8 වෙනිදා උදේ 8 ඉඳන් තියෙනවා. එන්න සියලු දෙනාම ඉතින් ආරාධනා කරනවා. බොහොම හෘදයාංගම ආරාධනයක් මේක. ඉතින් රූපයන්ට සහයෝගය දක්වනවා කුරුණෑගල කාන්තා සිංහ සමාජය මේ සඳහා. ඉතින් බලාපොරොත්තු වෙනවා අපි වෙනදා වගේම බොහොම ආදරණීය පිරිසක් සම්බන්ධ වෙයි කියලා. අපි ඊළඟ වැඩමුළුවට යන සූදානම්. අපේ වැඩමුළුව ගැන කතා කරපු හින්දා වැඩමුළුව ගැන කියවුණා. ඉතින් ඊළඟ අපේ විශේෂාංගයට යන සූදානම් දේවිකා අරඹගේ එය රූපලාවන්‍ය ශිල්පිනියක් ප්‍රවීණ බොහොම ආදරෙන් පිළිගන්නවා නුගසෙවනට ආයිබෝවන් කියලා දේවිකා මහත්මිය. ඉතින් මේ මම දකිනවා මනමාලියක් වගේ කෙනෙක් ලෑස් වෙලා ඉන්නවා. එයාට අපි හෙයාර් ස්ටයිල් එකක් දාන්න තමයි ලෑස් වෙලා ඉන්නේ. මෙයා මේ ළඟදී මනමාලියක් වුණ කෙනෙක් නේද? ඔව් මේදා. මොකද්ද මේ කරන්න යන්නේ එයාට? මේ හෙයාර් ස්ටයිල් එක දැන් එයා ඇඳලා ඉන්න ඇඳුම පේන්නේ නැහැ. නමුත් මම දන්නවා ලෙහිඟේ එකක් තමයි ඇඳලා ඉන්නේ කියලා. ඔව්. ඔව් මේදා ඇත්තටම මේ ජීවිතේ මංගල සිහිනේ යථාර්ථයක් කරගත්ත නෙළුම් තමයි අද ඉන්නේ මැදිරියට ආදරෙන් කැඳවගෙන ආවා ඒ යුවළම. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතේ මංගල දවසේදී එයා හැඩ ගැනීම උණු ආකාරය තමයි මෙතන කොණ්ඩ මෝස්තරය ගැන අපි කතා කරද්දී. මොකද ඒගොල්ලන් ගොඩක් මනාලියන් කැමති මේද මේ කාලේ ලැහැංග මෝස්තරයට. මං හිතන්නේ ගොඩක් අර කෙටි වෙලාවක් තුළ සහ සරලව සැහැල්ලුවෙන් හැඩ ගැන්වීමක් කරන්න පුළුවන් දෙයක් තමයි ලැහැංග මෝස්තරය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මම කොණ්ඩ මෝස්තරේ කාලේ වෙලාවත් එක්ක පිටිපස කොටස සකස් කරගෙන ආවා. ඉදිරිපස කොටස අපි හීට් රෝලර්ස්, ඒ කියන්නේ ගොඩක් රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ඉගෙන ගන්න අයට සහ අවතීර්ණ වෙච්ච අයට මේක හොඳ අත්දැකීමක් කරගනීවි මේ වැඩසටහන. මොකද හොට් රෝලර්ස් සහ හීට් රෝලර්ස් කියන්නේ දෙකම එකයි. ඒක තමයි අපි ඉදිරිපස කොටසට අපි හඳවාගෙන තියෙන්නේ. ඒ අතරේ මම මගේ සහායකාවට කියනවා මන්දිට ඒක කරන්න කියන එක, හෙයාර් ස්ටයිල් එක නිර්මාණ ඉදිරිපස. මේක අපි කර්ලි බන් එකක් පිටිපස්සේ දාගෙන තියෙන්නේ. එයාගේම කොණ්ඩෙන් තමයි අපි ඒ කියන්නේ කර්ලින් ටොන් එකක ආධාරයෙන් පිටිපස කොටස අපිට කර්ල් සකස් කරගෙන තියෙනවා. ඉතින් එතකොට ඒකත් ලොකු පහසුවක් වුණා. මොකද හෙයාර් ස්ටයිල් එකක් කියන්නේ කොණ්ඩයක් නැති කෙනෙකුට වුණත්, පොඩි කොණ්ඩ කොටසක් තියෙන කෙනෙකුට වුණත් මේක ගොඩක් වැදගත්. මේ විදිහට හෙයාර් ස්ටයිල් එක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ වන් ඩේ ෆන්ක්ෂන් එකක ඉතාමත්ම කෙටි වෙලාවක් තුළ නිර්මාණය කරගන්න පුළුවන් කොණ්ඩ මෝස්තරයක් තමයි නෙළුම්ට අද මේ වෙලාවේ කරන්නේ. මොකද ඒක හරි වැදගත්. දැන් එකම දවසේ ඔය කියන සියලුම දේවල් කරන කියන මනමාලයක් විදියට අඳිනවා, ඊට පස්සේ දෙවෙනි ගමනට අඳිනවා, එහෙමත් නැත්නම් ගොයින වේ අපි කිව්වොත් ඒ යන සියලු දේ එකම දවසේ සිද්ධ වෙනවා නම් ටට්ටක් ගාලම වෙනස් වෙන්න ඕනනේ. ඉක්මනින් කරගන්න පුළුවන් වෙන්න ඕනනේ. අනිවාර්යයෙන්ම අපි පැයක වගේ කාලයක් තමයි මේ වගේ හැඩගැන්වීමක් සම්පූර්ණ කරන්න ගන්න කාලය. මොකද උදේ ඇඳුම් චේන්ජ් කරලා ඊට පස්සේ හවස නිර්මාණයේදී, මොකද ඒ වගේ කෙටි වෙලාවක් තුළ දෙයක් කරන්න නම් හොඳ නිර්මාණශීලී දෙයක් තමයි මේ හොට් රෝලර්ස් තුලින් ඉදිරිපස කොටස සකස් කිරීම. මොකද එයාගේ ප්‍රතිරූපයට අලංකාරවත් වෙන විදිහට කොණ්ඩ මෝස්තරය අපි නිර්මාණය කරගන්න ඕන. එතකොට ඒ වගේ කෙටි වෙලාවකින් අපිට පුළුවන් ලෙහෙංග එකක් හැඩගන්වද්දි ඇත්තටම මේද මේක මෙටීරියල් අරගෙන සකස් කරගන්නත් පුළුවන් තමන් කැමති ආකාරයට. ඊට පස්සේ සරල එයාට ගැළපෙන ආභරණ, ලෙහෙංගායකට එයාට ගැළපෙන ආභරණ. ඒතර මේකප් එක ගැන අපි කතා කරද්දී සමේ වර්ණයත් එක්ක අපි මේකප් එක ආදේශ කරගන්න ඕන. ඒ කියන්නේ පදනම් ආලේපනේ ඉඳලම ඉතින් ඒ වගේ දේවල් එක්ක තමයි ගොඩක් අපි මේ හැඩ ගැන්වීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. හැමදේම එකකට එකක් බැලන්ස් වෙලා ගැළපෙලා යන්න ඕනේ. එතකොට තමයි මේ තියෙන මේ දකින්න විදිය සුන්දර මනමාලියක් දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් ඇය සැබෑ මනමාලියක්. ඇගේ ඒ ස්වභාවික ඇගේ ලස්සන ඉස්මතු වෙන ආකාරයට ඔබ මේකප් එක විශේෂයෙන්ම දාලා තිනවා කියලා අපිට ඇහැට පේනවා. බලමු අපි හෙයා ස්ටයිල් එක ඉවර වුණාම මේක කොහොම වෙයිද කියලා. ඔව්.
මේකප් එක ගැන කතා කරද්දිත් මොකද සමේ වර්ණයට ගැලපෙන පැය 7ක 8ක කාලයක් සාමාන්‍යයෙන් මේකප් එකක ඒ කාලයේ මනාලියකට සැබෑ මංගල දවසකදී තියෙන්න ඕනේ එක වෙනස් නොවි ඒක මේ සමට උරා ගන්න ආකාරයට මේ මේකප් එකේ වර්ණ සහ ඒ ආලේපන හරිම විදිහට තෝරා ගන්න ඕන. ඉතින් ඒකම මේ මම හිතනවා ඉදිරිපස කොටසෙත් අපි ෆ්‍රෙන්ච් එකක් වගේ සරල නිර්මාණයක් කරනවා. එයාගේ කොණ්ඩ මෝස්තරය තුලත් හැඩ ගැනීම තුල මේ වගේ පැයක් වගේ යයිද මේ හෙයා ස්ටයිල් එකට ඊට අඩු කාලෙකින් දා ගන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ පැයකට අඩු පැය බා විනාඩි 30ක වගේ මොකද මංගල උත්සවයක මනාලිය හැම වෙලෙම උත්සවය තුල රැඳෙන්න ඕන. ඉතින් ඒක නොදෙනන ආකාරයට අපි හැඩ ගැන්වීම ලොකු වෙලාවක් ගත නොකර මොකද ෆ්‍රෙන්ච් එකක් නිර්මාණය කරද්දී ඉදිරිපස කොටසට තමයි මූණේ හැඩතල නිර්මාණය කරද්දී අපි මූලික අවස්ථාව දෙන්නේ මොකද ගොඩක් කියන්නේ රූපලාවන්‍ය ඉගෙන ගන්න අයට හදාරන අයට මේක හොඳ අත්දැකීමක් කරගන්න පුළුවන් වෙයි කොණ්ඩ මෝස්තරයක් නිර්මාණය කරද්දී මේ වගේ සරල ක්‍රම තුලින් කොහොමද හොඳ පෙනුමක් ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඒක තමයි මෙතෙන්දී අපි ගොඩාක් මේ වගේ වැඩසටහනකින් බලාපොරොත්තු වෙන දේ ශේෂ්ත්‍රයට අලුතෙන් අවතීර්ණ වෙන අයට රැකියාවේ නිරත වෙලා ඉන්න අයට මේ වගේ දෙයකින් අදහසක් අරගෙන කෙටි වේලාවක් තුළ කොහොමද අපි කොණ්ඩ මෝස්තරය නිර්මාණය කරන්නේ කියන එක මං හිතන්නේ ඔබේ සහායකාවට ඒ තරම්ම පහසු නෑ මොකද අපි හෙයා ස්ටයිල් එකක් දාදී කණ්ණාඩියක් ඉස්සරහින් බල බලන්නේ මේක බැලන්ස් කරගන්නේ මෙතෙන්දී ඇයට බලන්න තියෙන නම් තියෙන්නේ අපේ මේ රූපවාහිනියේ තිරය එහෙම බලාගෙන තමයි යට හැඩ ගන්න ඕන සිද්ධ වෙලා තියෙන්නේ නමුත් අපි දකිනවා නේද එයාගේ මූණේ හැඩේ වෙනස් වෙන්නේ නැති විදිහට මූණට එලියක් එන විදිහට ඒ නිර්මාණය කරගෙන යන අපූර්ව ඔව් ඒක තමයි වෘතිය තුල තියෙන මම හිතන දේ තමයි පළපුරුද්ද කියන දේ. ඉතින් ඒක නිසා ඒක ගොඩක් වැදගත් කියන්නේ මනාලියක්ගේ සැබෑ ජීවිතයේ සැබෑ සුන්දරත්වය ඉස්මතු කරලා දෙන්න. මොකද නෙළුම් සහ දුලාන් කියන්නේත් ඒ යථාර්ථය සිහිනේ යථාර්ථයක් කරගත්ත සති දෙකකට පෙර මංගල උත්සවයේ තිබිච්ච යුවලක්. ඉතින් ඒගොල්ලන්ගෙත් හරි පහසු වුණා මේ වගේ හැඩගැන්වීමක් කෙටි වේලාවකදී උඩරට මනාලියක් විදියට ගොඩක් දෙනෙක් මේ උදේ සැරසෙන්නේ ගොඩාක් මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් වැඩි ප්‍රතිශතයක් මත ඊට පස්සේ හවස් කාලේ තියෙන ෆන්ක්ෂන් එකක ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ දැන් සිහිනියක් වෙලා තියෙන මේ ලැහංග මෝස්තරය දැන් මම හිතන්නේ මේ අවුරුද්ද පුරාවටම තියෙන වෙඩින්ස් වල සාමාන්‍ය මංගල උත්සවවල ඒගොල්ලන්ගේ කැමැත්ත තියෙන මේ වගේ දෙයකට ඒ නිසා තමයි මේ වගේ අදහසක් එකතු කරන්න මම හිතුවේ ඔව් මං හිතන්නේ ඉවරයි නේ ඉතියා ස්ටයිල් එක. ඔව් තව පිටුපස්ස කොටස අපිට තියෙනවා සකස් කරලා යාගේ ඕනමන්ට් එකක් තියෙනවා හෙඩ් ඩ්‍රෙස් එකක් අපේ හිස පළඳනාවක් ඒක සකස් කරගන්න තියෙනවා ඒක තමයි අපිට තියෙන්නේ. අපි ඒ ටිකත් බොහොම ඉක්මනට කරගමුද අපිට කාල වේලාව බොහොම සීමිතයි මේක සජීවීව අපි ගෙන යන වැඩසටහනක් නේද? ඉතින් ඔබේ සහායිකාව මං හිතනවා හොඳ අදෑත හොඳට හුරු පුරුදු කෙනෙක් මේ සම්බන්ධයෙන් ඒ නිසා ඒ ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් ඉන්න අපි වෙලාව. ඔව් අපි වෙලාව බලන අතරේ මං හිතන්නේ ඇයි තාම ඉක්මනට ඒක අවසන් කරමින් යනවා බලා ගන්න පුළුවන් වේවි මේ සම්පූර්ණ අඳල ඉවරුණාට පස්සේ තව අපිට බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ. ඇගේ නම මොකද්ද? අමන්දි. අමන්දි. අමන්දි තමයි මට සහායිකාව විදිහට මේ වෙලාවේ මොකද අපි ඉක්මනට මේ වැඩේ ඉවර කළා. අපි ඔය මේක ගලවලා බලමු කොහොමද ඇයට මේ හෙයා ස්ටයිල් එක සහ මේ ඇඳුමට මේකප් එකට මේ හැමදේටම මැච් වෙලා ඒක මේ මනාල මහතාත් සූදානම් ඉන්න ඕක තමයි ඒක තමයි මම දැක්කා මම දැක්කා මම කතා කරන්න හිතුවේ මේ වැඩේ ඉවරුණාට පස්සේ එදා මංගල දවසේ එයාගේ අතේ තිබුණ මල් බොකේ එකත් අතේ තියාගෙන ඔහු ඉන්නවා අපි ඉස්සරහින් මම ආරාධනා කරනවා මනමාල මහත්මයාට එන්න කියලා ළඟට සම්පූර්ණ වෙන්න එපා නේද වැඩේ. ඔව් අනිවාර්යෙන්ම. ඒ සුන්දරත්වය සැබෑ විදියටම දකින්න නම් අපිටක මනමාල මාත්මේ නැගිටිමුද අපි පොඩ්ඩක් බලන්න ආසයි. ඔබට පුළුවන් නම් චුට්ටක් පිටිපස්සෙන් අපිට කොණ්ඩ මෝස්තරේ බලා ගන්න පුළුවන් නම් එක වතාවක් අපේ බලාගෙන ඉන්න හිතවතුන්ට හිතවතියන්ට පුළුවන් කොවිඩ් හෙයා ස්ටයිල් එකක් දැයට කරේ කියලා බලා ගන්න. එයාගේ කොණ්ඩෙම්ම තමයි මේ දයක කර්ලින් ටොන් එකක් ආධාරයෙන් කෙටි වෙලාවක් තුල තමයි අපි කොණ්ඩ මොස්තරයක් සකස් කරගන්නේ ඒ නිසා අපි මේ ඒ වෙලාව තුල එයාගේ කොණ්ඩෙම්ම අපි පිටිපස කොටස අපි
සකස් කරගෙන තියෙනවා ඉදිරිපස් කොටසේදී තමයි පොඩි වෙලාවක් තුල මේ වගේ අපි හැඩගැන්වීමක් අවසන් කරේ ඔව් හරිම ලස්සනට දිනවා ඉතින් ඔබ ඊටාම ගැළපෙන විදිහට හැමදේම මැච් කරගෙන තියෙනවා ඒ සමේ වර්ණයානුව ලෙහෙංගා එකේ මෝස්තරය මොකද නයිට් ෆන්ක්ෂන් එකක ඩේ ෆන්ක්ෂන් එකක දෙකකදී මුණත් මේ වර්ණය නෙළුම් වගේ කෙනෙකුට ඒ වගේ පැහැපත් සමත් තියෙන කෙනෙකුට මේ වර්ණය ලෙහෙංගා මෝස්තරේ මම හිතන ඊටාමත්ම එයාට අපූර්වට ගැළපුණා කියන එක ඒකම ඒකටම ගැළපෙන විදිහට දුලාන් මනාල මහත්මයාගේ ඇඳුමත් ඒ වර්ණත් සංකල්පණය වෙන විදිහට විශේෂයෙන්ම සකස් කරගෙන තියෙනවා. ඇත්තටම ඒ හැමදේම ඉතාම හොඳට ගැළපෙනා තියෙන බව අපිටත් බැලූ බැලමට පේනවා. ඉතින් මනාල මහත්මයා මනාල මහත්මිය දෙපළට අනාගතයේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔන දුරකථන අංකයේ දිස් වෙනවා. ඔබතුමේගේ මතක් කරන්න පුළුවන් ද මතකයිද? ඔව් 0777 3 859 799 0777 3 859 799. දේවිකා ආරමගේ මහත්මිය තමයි අදවසේදී අපිට මේ විදිහේ ලස්සන මනමාලියක් හැඩගන්නවලා පෙන්වුවේ. ඉතින් ඇගේ හෙයා ස්ටයිල් එක විතරයි අපිට ලැබෙන ඉඩ කාල වේලාව අනුව අපි මෙතෙන්දි නිර්මාණය කරේ. ඉතින් දේවිකා ආරමගේ මහත්මිය බොහොමත්ම ස්තුතියි අද දවසේදී අපේ නුගසෙවන්ට පැමිණියාට. ඒ වගේම අපේ මනාල මහත්මයාට සහ මහත්මියටත් බොහොමත්ම ස්තුතියි.